I'm <laughs> sorry. න්තා චක්කවාලිසු අත්‍රාගච්චන්තු දේවතා. සද්ධම්මන් මනිරාජස්සේ සුනන්තු සග්හමොක්ක දම් දම්මත් සවෙන කාලුහෝ අයන්බදන්තා දම්මත් සවෙන කාලොහෝ අයන්බදන්තා දම්ම್ಸವನ ಕಾಲಹෝ අයන්බධන්ತ නಮෝತස්್සේ භගವතුು අරහತෝ සම්මා සම්බුදස්್ಸේ නಮෝತස්್සේ භගವතුು අරහතුು සම්මා සම්බුදස්್සේ නමෝತස්್සේ භගವතුು අරහತෝ සම්මා සම්බුදස්್ಸේ. අද දවසේ ධර්මදේශනාව ප්‍රඥ්ඥානාලිකාවතුලින් ප්‍රචාරය කිරීම සඳහා කෘුණෑගල රිදීගම දෙල් විට පදිංචි, WD කල්්‍යයානි රංජනී මෑණියන් සහ එතුමියගේ පුතුනුවන් වන ඔස්ට්‍රේලියාවේ පදිංචි, වෛද්‍ය MDCR සේනාරත්න මහතා සැදැහැති දායකත්වය දරාගෙන කටයුතු කරනවා අපේ ජීවිතය ජීවත්වෙනකොට සෑම අධදකීමක්ම අපේ ජීවිතයට ලැබෙන්නේ සලායතන මුලික කරගෙන අපේ සලායතනයන්ට අපි ආයතන කියලා කියනවා ආයතනයක් කියල කියන්නේ යම් කිසි පරිපාලන කටයුත්තක් යම්කිසි ක්‍රියාවලයක් සිද්ධ වෙන තැනකට. එ අදහසින් අපි ආයතන කියන විවහාරයේ භාවිතා කරනවා ඒක ලෝක විවහාර භහස්සාාවෙන් සම්මතයෙන් අපි සලායතනවලටත් සලා යතන හිමනැත්තං ආයතනයක් කනා ආයතනයක් නාස්‍ය ආයතනයක් විදිහට අපි මේ විදිහට භාවිතා කරනවා එදවට අපි සලායතනික ක්‍රියාවලිය කියලා කතා කරනවා ආයතනයක සිද්ධ වෙන ක්‍රියාවලිය වගේ සලායතනිකව සිද්ධ වෙන ක්‍රියාවලියයක් පිළිබඳව අපි කතා කරනවා අපි හොඳයට මතකතියාගන්න ටුවමන අයි අපි මේ සලායතනික ක්‍රියාවලිය කතා කරනකොට මේ ආයතන ක්‍රියාවලිය පිළිබඳව අපි අවබෝධයට පත්වන්න ටුවමනා කරන්නේ ඒ ආයතන පිළිබඳව දැනුමක් ඇති කරගෙන ඒ දැනුව පිළිබඳව උද්ධාමයකට පත්වන්නට නොවෙයි. ඒ නිසා, හාගයුතුන් වහන්සේ අපිට නිතරම පෙන්නෙනවා මෙ ධර්මය කියයන්න එතරවෙන්ට පවුරක්. දහම් පවුර කියල කියනවා. ධර්මය අපි එතරවෙන්ට පවරක් කරගන්නවා මිසක අපි එදිනදා ජීවිතයේ එකතු කරගන්න විඤ්ඥානගෝච්චර දැනුම්මට්ටම වගේ ජීවිතයට එකතු කරගන්න දැනුම්මට්ටමක් කරගෙන හරිියන්නේ නෑ. අපිට බොහෝ වෙලාවිට සලායතන පිළිබඳ අපි ආයතනිකව ඉගන ගන්නවා ඇහැ කන නාසය දිවසරීරයෙන් රූප දකිනෝ සද්ධහනව ගන්ධ විඳිනෝ ඉස්පර්සියන් විඳිනෝ එතකොට ඇහෙන් රූප දැකිනකොට මෙන්න මේ විදිහට සිද්ධ වෙනවා කනෙම් සද්ධහනකොට මෙන්න මේ විදිහයට සිද්ධ වෙනවා නාසයෙන් ගන්ධවෙන්න මේ විදිහට ආග්‍රහණය කරනවා දට ඇහැකන නාසේ දිවසරීරයේ ඇසුරුකරගෙන රූප සද්ද ගන්ධ රස ස්පර්සයන් පිළිබඳව අදදකිනවා ඔන්න ඔය විදිහට අපි යම් ක්‍රියාවලියයක් පිළිබඳ යම් අවබොෝ දෙයක් ජීවිතය ඇති. නමුත් ලෝක සම්මතයෙන් අපේ දැනගන්න දැනගැනීමත් මේ ආයතන පිළිබඳප ප්‍රඥා ගෝචරව දැනගන්න දැනගැනීමත් කියන්නේ දෙකක් එ ලෝක සම්මත බිවාහාරය ඉක්මවල ගිය පුතැනක් තමයි ප්‍රඥාවෙන් දැනගන්නවාකෙන දැනගැනීම. නුවනින් දැනගන්නවාකෙන දැනගැනීම. එහම නම් මෙ සලායතනික ක්‍රියාවලිය පිළිබඳව මුලාව පිළිබඳව අපි දැනගන්නටඕන ො සලායතනික ක්‍රියාවලි ඇත්ත කරගන්ට නොවෙයි අපිට ධර්ම අවබෝධිවමනා කරන්නේ සලායතනික ක්‍රියාවලිය ඇතින මුලාවදනගන්නට සලායතිනික ක්‍රියාවලිය සිද්ධ වෙන මුලාවදනගන්නටයි අපිට ධර්මවමනා කරන්නේ. එහනම්ඒ මුලාවක් ලා අවබහෝධ කරගන්නට මිසක ඒ ක්‍රියාවලියයක් කියලා ඇත්ත කරගන්නට නොවී. ඒ ක්‍රියාවලියම මුලාවක් බව අවබොහොද වුණොත් සලායතන පිළිබඳව අවබෝධිකට පත්වෙනවා. සලායතන මුලාව පිළිබඳව ප්‍රඥාවෙන්දනගන්නවා. කොහොමද අපිමේ සලායතනයන්ගේ මුලාව පිළිබඳව අවබෝධින් දැනගන්නේ. අපි සරලෝ මෙහෙම තැනකට යන් ජීවිතේ තමන් එදිනදා ගන්න අධදැකීම එක්ක තමන්ට එදිනදා ජීවිතය ගත කරනකොට තමන් කල්පනා කල්ල බැලුවොත් තමන්ට ුවමනා දේවල් ඇති තමන්ට ුවමනා මොනාද කෙල බැලුව පංචකාම සම්පක්තිවමනයි පංචකාම සම්පත්තිය මොකද්දි කෙල සරලව අපි විවාහර කල් බැලුවොත් ලෝක ජීවත්තන සෑම සත්වයෙක්ම කැමති සවදහායක වින්ධනයන් ජීවිතයට ලබන්න. එත් සවදහායක වින්ධනයන් තමන්ගේ ජීවිතයට ලබල සතුටින් සැපෙන් ඉතිරණ සැපවන් ීවි ජීවිතයට ලංකරගන්නට කැමතිී හැමෝම. එ සැපවන්ත ජීවිතයේ, ගත කරගන්ට්‍ර යනකොට අපි නොයෙක් නොයෙක් දෙවල් ජීවිතය බලාපොරොත්තු වෙනවා රැකියාවක් බලාපොරොත්තු වෙනවා විවාහයක් දර්ුමාල්ලු බලාපොරොත්තු වෙනවා නිවාස ජානවාහන බලාපොරොත්තු වෙනවා තව බොහෝ බොහෝ දේවල් අපි ජීවිතයට බලාපොරොත්තු වෙනවා ජීවිතය සැපවන්ත කරගන්නට ජීවිතය ස්වදාක කරගන්නට ඔබ නිකන් සරල මට්ටමකින් මෙහෙම උපකල්පනය කරගන්ට මුළු ලෝකෙම තියන සියලු සැපසම්පත්තල උරුමක්කාරය බවට ඔබ අදදවසි පත්වනෝ එමි තන්නකු? කොහම දෙහෙම වෙන්නේ එහෙම වෙන්න මෙෙම මුළු ලෝකීන්න සියලු මිනිස්සුමි වසංගත රෝගයෙන් මැරිලයනෝ ඔබ විතරක් ජීවිතය ඉතුරුවනවා දැන් ඔබ විතර ජීවිතයේ ගත කරන්නමුළු ලෝකෙෙන්ම ඉතුර විච්ච එකම මිනිහම් ඔබ දැන් ලෝක තියෙන සියලු සැපසම්පත්ත ලයිතිය ඔබට පැවරනෝ. සියල්ලු වටිනා දේවල් ඔබට ජීවිතය ලංවෙනවා රත්තරම් ජානවාහන මුතුමැනික් ආදී සියල්ලු දෙෙන් ඔබ සන්නත් වෙනවා දැන් ඔබ කල්පනා කල්ල බලන්ට ඔබට රත්තර කොයිතරන් දැන් වටීදි කියලා. ඔබට මුතුමැණික් දැන් කොයිතරං වටීද කියලා දැන් ඔබට රත්තරං වලින් සීම වටිනකමක් නෑ ඔබ විතරයි ලෝකෙඉන්නේ දැන් ඔබ රත්තරං කාට පේන්ට්‍ර පලදිින්ටද රත්තරං කොයි විදිහයටට මිලකරන්ටද රත්තරංගොට කුමන වටිනකමක් දෙන්ටද දැම් මේ එකක් අත්දෑ. මුතු මැණක්වලින් ඔබට වටිනකමක් දැන් ඇතිවේනවා. ලෝක සම්මති වටිනවයිකපු කිසිම දෙයක් ඔබට දැන් වටන්නේ නැතිවයනවා. එකකිසිම දෙේක වටිනාකමක් ඔබට දැන් දෙෙන්නේ නෑ. දැන් එතවට කල්පනනා කරන්න එහෙම ලෝකෙ ඔබ තනිවුනාම ඔබට වටන්නේ නැති බොහෝ පිරිසක් එෙක් ඉන්නකොට ඔබට වටින් ත්‍රත් හේතුමකක්ද ඔබ පුදුම විදිහයට ලෝක සම්ම තර්ථයවට නොදන්න අතැනකින් මුලාට පත්වෙලා ඔබට නිකමටවත් ලෝක සම්මතය පිළිබඳව අවබෝධයක් නෑේ ලෝකේ රත්තරන් ඩිදී මුතුමැණ කනාදි සියලු දේවල් ඇසුරු කරගෙන. දුර්ලභකමක් පණවාගෙන වටිනකමක් පණවාගෙනේ වටිනාටික දුලභ කළ ඒටික ඇති ඇත්තෝ ඇත්තෝ විදිහටත් නැති ඇත්තෝ නැත්තෝ විදිහටත් දූපත් පෝසත්විදිහට බේදයක් සකස්ක්‍රමින් ලෝක සම්මත විවහාරයක් පණවාගෙන, එ සැපවන්තකමක් කුලවන්තකමක් බලවන්තකමක් දනවන්තකමක් නිලවන්තකමක් සම්මතයෙන් ආරෝප කරගෙනයන ආරෝපිත රටාවක පැටලිච්ච ලෝක සම්මත වලින් මුසපත්තිච්ච ලෝක සම්මත ගිලගත්ත නිකම්ම නිකම් මූලාචාරි මුලා විට පත්තිච්ච කෙනෙක් විතරයෝග. ලෝක සම්මති ඔබ මුලා වෙලා නැති සම්මත වටිනාකම ඇති බවට්ට පෙන්නපු ආරෝපිතේටෝභ වසඟ වෙලා. ඒතු ලබ දුෂ්ටි ගත වෙලා. එහෙනම්. ලෝක සම්මත මුලාව කැඩෙන්නේ නැතු ඔබට මේ සලායතනික මුලාවබෝධ කරන්න ්‍රාමහාරුයි. එනිසා ඔබ කල්පනා කරන්නට මේ ලෝක සම්මත මුලාව මිසක මේ රත්තරන් රත්තරම් බව දන්නේ නෑ. මැනික් මැනික් බව දන්නන්නේ නෑ මේ ලෝකෙ කිසිම දෙයක්. තමන්ගෙන දන්නේ නේතිකොට රත්තරන් රිදිී මුතුමෙනනිෙක් යානවාහනවලට සියලු වටිනකම් අපි පනවගෙන. අපි සම්මත කරගෙන. රත්තරම් බවට අපි පනවගෙන මැනික් බවට පනුවගෙන. එ සියල්ලු සම්මතයන් ඇත්ත විදිහට දරාගන පුදදුම්ම මුලාවකට අපි පත්හලා ජීවිතය ඇත්තහොයන්ට තියෙන තරුණ කාල අර මුලාව ඇත්තකරගෙන දුවනවා දුවනවා දුවන යොවවිරයක් නෑ. මේක තමයි ගමන එ වෙන්නේ ගමනක් ඇත්ත කරගත් ඔබ කොයිතරම් මූහනට පත්තිච්ච මානසික ලෙඩෙද්දි කියල කල්පනා කරන්නටකෝ. නැති වටිනකම ඇත්ත විදියට දරාගත් ඔබට ලෙඩක් තියෙන බහවත් ඔබට තේරෙන්න්නේි නෑනේ. එ මානසික ලෙඩේ ඇතුලි කොයි තරම් තන් හා වර්ධනය කරගෙන ද කියල බලන්ටකෝ. කොයි තරම් උඩගුකම වර්ධනය කරගෙනද බලන්ටකෝ හොයි තරම් මාන්‍යයක් ජීවිතය වර්ධනය කරගෙනද කියෙල බලන්ට්‍රකෝ. එහම් සියල්ලු කෙස් හදන උල්පත ඔබ නිර්මාණය කරගෙන ජීවිතනොවබෝධය නිසා. එම නම් සරල මට්ටමකින් හරි ඔබ ජීවිතය අවබෝධ කරගන්නට මනයි. සරල මට්ටමකින් ඔබ ජීවිතය අවබෝධ කරගත්තම ඔබට තේරෙනවා. මේ ලෝක සම්මත විවහාර සියල්ලටම අපි අහුවෙලා එ සියල්ල ඇතුළේ අපි මුසපත් වෙලා එසිියල්ල ඇතුළ අපි මුලාවට පත්වෙෙලා අගක් නොදන්න මුලක් නොදන්න කෙරවලක් නොදන්න ගමනක සිතුවිලි රටහාවක් ඇතුළේ මෝඩකමින් අතරමං වෙලා දුව නොව දුව නොයිවරයක් නෑ කෙරවලක් නැති මුලා ගමනක පැටලිලා මෙන්න මේ මුලා ගමන කෙරවල කරන්නට නම්, මේ මුලාගමනේ නිමාවක් දකින්නට නම් මේ මුලාව සිදගන්නට නම් සලායතනවල මුලාවෝබ දැකී යුතුයි. දැන් අපි කොහොද බලන්ඩෙ මේ සලායතනවල මුලාව. සලායතනවල මුලාව දකින්ට නම් ලෝකෙ ඇත්තකරගෙන ඉන්න විදිහ ගැන යම් අවබෝධයක් ලබමු. කොම ඔබ ෝක ඇත්ත කරගත්ත ඔබ ලෝකෙ ඇත්ත කරගත්තේ ඔබට ඔබ මුණගෙහිච්ච තැනෙන් ඔබට ඔබ මුණගහෙනව කොයි විදිහටද මම අහවලාගේ අහවලා මං මෙන්න මේවාගේ කෙනෙක් මං මෙන්න මේ විදිහට කරගත යුතු කෙනෙක් දැන් ඔබට ඔබෝ මුණගැහිලා ඔබට ඔබ මුණගෙන්නේ කොයි විදිහටද ඔබට ඔබ මුණගහෙනවා කෙස් ලොම් නිය දත් සම මේටික තමට පරිබාහිරෙන් ඔබෝ මුණගහෙන ක්‍රමය ද ඔබ ඒටිකට කියන්නේ කවුරු කියලාද කෙස් ලොම් නිය දස් සම්මසනහරයට ඇයට මිදිලවෙලින් හැදුුණු මේ අහවල් මමය අහවලාගේ අහවලාය මෙන්න මේ විදිහට ඔබ ඔබ උනම් කරගෙන ඒ නම් කරගත්ත දේ ඔබට ජීවිතය ඇත්ත වෙලා ඒ මත පිහිටලා ඔබ සියලු දෘෂ්ටිවල බැෑගෙන සියලු නිගමනොල බැහැගෙන එ බැහැගත්ත දුෂ්ටි නිගමනවලින් ගැලවෙන්ට බැරි තරමට මුසපත් වෙලා ඔබ අතරමං වෙලා ඔබ මොහොතකට එහෙම නම් ඔබ පිලිබඳව මුලින් තේරුන් ගමු. ඔට හිතවා මම් මේ ලෝකෙ රූප දකිනවා. මම් මේ ලෝකෙ සද්ධහනවා. මම් මේ ලෝකෙ ගන්ධ විඳිනවා. මං මේ ලෝකෙ රස්සයන් බුක්ති විඳනවා. මම් මේ ලෝක ස්පර්සයම් බුක්ති විඳිනවා. මට මේ ලෝකෙ සිතවිලි දැනෙනවා. මම් මේ ලෝකෙ රූප දකින්නේෙ මගේ. මං මේ ලෝකෙ සද්්‍යයහන්නේ මගේ කණින් මන් ලෝකෙ ගන්ධ විඳින්නේ මග නාස්සයෙන්. මන් මේ ලෝකෙ රසයන් භුක්ති විදින්නේ මගේ දිවෙන්. මන් මේ ලෝක ස්පරසයම් භුක්ති විදිින්නේ මගේ කයෙන්. මේක තමයි ඔබ දන්න ඇත්ත. ඒක ඇතුලේ ඔබ හිතනවා මට ප්‍රියමනාපරූප පේනවා අප්‍ර අමනාපරූප පේනවා ං හරීම ප්‍රියමනාප රූපෝල්ට කැමතියේ රූප මග කරගන්ට ලංකරගණන්ට මං ජීවිතය උස්සාාවන්ත වෙනවා. ප්‍රියමනාප සද්්‍යයන් මංකරගණට මගේ කරගණට මගේ ජීවිතයට ලංකරගණන්ට මං උත්සාහාවන්ත වෙනවා. ප්‍රියමනාප ගන්ධයන් ජීවිතේ මංකරගණඩ මගේ කරගන්න මගේ ලඟට ගණ්ඩ මං උත්සාහාවන්ත වෙනවා පියමනාප රසයන් මන් මංකරගන්න මගේ කරගන්න ම ජීවිතය ළඟටරගන්ට මං උත්සාහවන්තවයෙනවා. ප්‍රියමනාාපු ස්පර්සියල් ලබන්ට මං හරි කැමැති එසියල්ල මංකරගන්ට මගේ කරගන්ට මගේ ළඟට ගන්ට මං උත්සාහවන්තය නවා ඕක තම බ ඔබේ ජවිතය විදියට දකින්නේ. ඔබට මොුණගහෙන්න්න ඔන්න ඕක ජවිතය විදියට. දැන් ඔබ ධර්මානෝබොහෝදීනිසාහ ඔබ හිතෙනවා ඇහැකන නාසය දිවසරීරයේ කියන්නේ මට ඒටික මම ඒටික මගේ ඒ ටිකට එලිය ලෝක මුුණගහෙන ටිකක් තියෙනවාමං එ ලෝක ඉන්න කෙනෙක්කය මෙම තම හිතෙන්නේ ඔබ ඔබෝ පෙන්නන්නේ කොහොමද කලා බැලුවොත් ඔබ ඔබෝ මෙන්න මේ විදියට පෙන්න්නනම ඉන්න ඉන්න මං කියලා තමන් තමන්ට පෙන්න ගානී නමුත් ඔබ ඔබෝ දකින්නේෙ පරිබාහිරෙන් ඔබ ඔබ හඳුනගන්නේ පරිබාහිරෙන් ඔබ ලෝකයේ හඳුන ගන්නෙත් පරිබාහිරෙන් හොඳර කල්පනා කරන්නටකෝ කොටින්ම කිවත් ඔබ ඔබ දකින විදිහයක්ක් ඇතිනෙ මගේ රූපි මෙන්න මෙයාකරය මේ විදිහටමං හැදිල තියරණ කියලා නමුත් ඔබෝ ඔබෝ දකින්නේ පරිබාහිරෙන්නේ. දැම් මේ වටාපත දකින්නවා ඔබ හිත් කිය නොය එක එලිය කියලා. එම් මේ ඔබෝ දකින්නගොහෙන්ද මේ දකින්නෙත් ඔබ ඔබෝ එලියෙන්මයි ඇතුලෙන්නෙවෙ ඔබට ඔබෝ මුණගැහෙන එලිය එෙමයි. ඔබට ඔබෝ මුණගෙහින එලියෙමයි. එනම් ඔබ හොඳට මතක තියාගන්ට ඔබට කවදාකොවත් අධ්‍යාත්මිකව වූ ඇහැ මුණගෙහිලා නෑ ඔබ ඔය පරිබාහිරවූ වර්ණ රූපයට සරල මට්ටමකින් කිව්වොත් පරිබාහිරෙන් ඔබට මොුණගහෙන වර්ණ රූපයට තමයි ඔබ ඔබ විදිහට අමන්ත්‍රණය කරගෙන තියෙන්නේ ඔබේඇහැ කණ නාසය දිවසරීහිර විදිට ඔබ දැකිලා තියෙන්නේ බාහිර රූපය දොට ආධ්‍යාත්මික ඇහැ කවදාකොවත් ඔබදන ඔබට හිතෙනවා මගේ කන මට මුණ ගැවුණ හැබ ඒක මොුණගහෙලා තියනඇතමට බාහිරෙන්. නාසය දිවසරීරය ඔබට මොුණගහෙලා තියනෙ බාහිරෙන්. ඉහෙනම් ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා වූ ආධ්‍යාත්මි කායතනයන්නන් නිවෙේ ඒ බොට මුණගෙහිලා තියෙන්නේ. අධ්‍යාත්මි කායතනය අපිට මුණගැහෙන්ට බෑ ඇහැ කන නාසේ දිවසරීරයේ මනස්ස කියන අධ්‍යාත්මි කායතනයම්. දකින්නට බැරි පිහිටපු තැනක් නැති ධර්මතාවයක් විදිහටයි භාග්‍යවතුන් වහන්සේ අපට දේශනාකට වදාරන්නේ. නමු ඔබේ මුලාවේ තරම කොච්චරද කිවොත්. පරිබාහිරෙන් ඔබ ඔබව මන්ත්‍රණය කරගෙන ඔබ ඔබෝ දැකලා ඔබ ඔබෝ නම්කරගෙන විතරක්නේ පරිබාහිරෙන් ඔබට ඇහැමුණ ගැහිලා කනමුණ ගැහිලා නාසියමුණ ගෙහිලා දවමුණ ගැහිලා කයමුණ ගැහිලා ඒ බර පතල දුෘෂ්ටිය මත පිහිටලා පුදුම භයානක විදිහට ඔබ ලෝක අතර මංවෙලා ඔබ කියලා කිව්වේ දෂ්ටියටඒ දෂ්ටිය ඇතුළේ මමත්වෙන් හිරවෙලා ඒ මමත්ව ගත දෘෂ්ටියෙන් නිසාම පුද්දුම අතරමංවීමකට භාජනය වෙලා අපිහිනම් බලමුලින්ම තමන්ට තමන්ගේ සලායතනයන් මුණ ගැස්සේ දෙකයා පිට හෙම බැලුවම තේරුණා පරිබාහිරෙන් අපි දැකල තියෙන්නේ හැවත් කනවත් නාසේවද දිව සරීරේවත් නොවේ අපි දැකල තියෙන්නේ බාහිර රූපය තර බාහිර රූපයකිවේ මේ ඇලදොළ ගංගා මහා සමුද්‍ර හඳුනගන්නවා වගේ ඉරහන්ද තාරකා ගහ කොල්ල හඳුනගන්නවා වගේ මේ වටහපත හඳුනගන්නවා වගේ එ මෙන්න මේ විදිහෙට දැකලා මේ මගේ කය කියලා මේ මගේ ඇ මේ මගේ කන මේ මගේ නාසේ මේ මගේ දිව සරීරය විදිට පණවගෙන දැන් ඒ පනෝ ගත්ත දේ ඔබට ඇතුළ වෙලා එකඇන්නේ පනව ගැනී ඔබ දරං ඉන්න ඇතුළ මේ තමයි මම මට පරිබාහිරෙන් තියෙන් එලිය විදිහට ඔබ මවාගෙන තියෙනවා දෘෂ්ටිමයාව එක අපික නඔබ දරාගත්ත දුෂ්ටියක් දුෘෂ්ටිය පැත්තක තියල බැලුවෝොත් මේ පේන පත් පෙනීමත් පෙනීමක්මයි නමුත් පෙනෙනීීමමෝබ වර්ගී කරණය කරගෙන ලියයි ඇතුළයි විදියට පෙනීෝබ වර්ගීකරණය කරගෙන ඇහැයි රූපේ විදියට ඇහී මෝබ වර්ගීකරණය කරගෙන කනයි සබ්ද්‍යයයි විදියට දැනීම ඔබ වර්ගී කරණය කරගෙන නාසේ ගන්ධය දිවරසය කය පහස විදියට නමුත් ඔබ කල්පනා කරල බැලුවොත් මෙ සියල්ලු වර්ගීකරණය කරගත්තය සිතිින්මයි ඇහැ පිළිබඳ දැනගත්ත සිතින් රූපය පිළිබඳ දැනගත්ති සිතින් කන පිළිබඳ දැනගත්ති සිතින් සබ්දය පිළිබඳ දැනගත්ත සිතින්. නාසේ පිළිබඳ දැනගත්ත සිතින් සිතුවිලි විදිහට මං්‍යනා කර ලබ දෙනගත්තා. මං්ඥනාවක් වවෙ හිතල දෙනගත්තා. දැන් එහෙමේනම් අපි කල්පනා කරලා බැලූත්න් ඔබ දැන් ඇහැ ඇත්ත කරගෙන රූපය ඇත්ත කරගෙන. ඇත්ත කරගත්ත ඇහේ රූපේ පෙෙනීමේ ක්‍රියාවලයක් දිහාබලනවා. ඇත්ත කරගත්ත නාසේ ගන්දේ දැනීමේ ක්‍රියාවලියයක් දිහාබලනවා. ඇත්තකරගත්ත කනය සබ්දේ ඇසීමේ ක්‍රියාවලියත් දිහාබලනවා. ඇත්තකරගත්ත දිවරස්සේ දැනීමේ ක්‍රියාවලියක් ගැන බලනවා. ඇත්ත කරගත්ත කය පොට්ටබ්බේ දැනගැනීමේ ක්‍රියාවලියක් ගැන බලනෝ බලන්නකෝ ඇහැ කණනාසේ දිවසරීරය ඇත්ත වෙලා. රූප සද්ධ ගන්ධ රස ඉස්පරිස ටික ඇත්ත වෙලා තියෙන බවට අරගෙන් එ තියන බවට ගත්ත අභ්‍යන්තර සහ බාහිර ගෂ්ටනෙහි ක්‍රියාවලිය පිළිබඳව බලනවා නිවන්දකෙන්ට. නමුත් ක්‍රියාවල මුලාව පිළිබඳව බැලී යුතු තැන ඔබේ ක්‍රියාවලී පිළිබඳ බලනවා ක්‍රියාවලිය පිළිබඳ බලබලා ඔබ සතුටට පත්වෙනවාඒ ක්‍රියාවලිය පිළිබඳ බලබලා සතුටට පත්වෙනවා තියනහෙන් තියන රූපෙ දකින බවට එ අර ගැන අපි කියනවා අනේ මේ හැට රූපේ ගැටිල පෙනීම සිද්ධ වෙන එ පෙනිච්ච දේ විඤ්ඥානෙන් දැනගන්නවා ය දැනගත්ත දේට ඇලෙනවා ගැටෙනවා මුලා වෙනවා එනිසා ය දැනගත්ත දට ඇලෙන්ට හොදනෑ ගැටෙන්ට හොද නෑ මුලාවෙන්ට හොඳනෑඒ පෙනනිිච්චදේ මේ පෙනෙනිල මේ නැතිවුණ ඇහිච්චදේ මේ ඇහිල මේ නැතිවුනාා කියලපි අර්ථකථනය කටගන්නවා ිතව විදිහකට කියනව මේ පේනවා කියලා කියන්න රූපවයදනා සංඥා සංකර විඤ්ඥාන පහ ඇහෙනවා කියන්නේ රූපවේදනා සං්ඥා සංකර විඤ්ඥාන පහ ඇයිහෙම කියන්නේ දැම්ම රූපය කියන්නේ වෙනමකටවත් නිවෙේ අපිට තද විදිහෙට ගොරෝසු විදිහෙට ඕලාරික මට්ටමින් දැනෙන දැනීමට අපි කියෙන රූපය කියලා වේදනාවක අපිට ඒ පිළිබඳ දැනන විින්දනය මකත් දැනෙන්නේ ඒ ගනස්ුරූපයෙන් අපිට තියෙන බවට හම්බෙන රූපය දැනෙනවා දිගක් මකත්දයම් වින්නනයක් දැනෙනවා ඒ රූපය දැනගන්න අපි ඒක දැනගන්න කොයිවිදිර සඥාවලින් ඒ සංඥාවලින් අපි ඒක දැනගන්නව කොයිවිදිර දැනගන්නේ ඒක දිගයියේ පලල්ලයියේ උසයියේ කොටයියේ මහතයිය අරර හැඩෙන්යුත්තයි මේ මේ රසයෙන්යුත්තයි මේ ගන්ධෙන් යුත්තයි එහනම් උස පිළිබඳ දිග පිළිබඳ හැඩර්හුරකම් පිළිබඳ පාට පිළිබඳ රසය පිළිබඳ මෙ සියලු දේ දැනගන්නවා. එවින්දනයක්ත්තික්. එකනේ රූපය පිළිබඳ සැප සහගත දුක්ක සහගත උපයෙක් සහසාගත වින්දනයත්නෙක්ක ය දිගපලල උසමහත කොට මිටි වර්ණයන් රසයන් ගම්දයන් පිළිබඳ සං්ඥාටික දැනගෙන අපි එකක් හදාගන්නවා සංස්කරණය කරගන්නවා මේක අහවල් ජාතිය එකක් මේක හවල් ජාතිය එකක් කියලා එක සංස්කරණය කරගෙන එවිඤ්ඥාන ගෝචර කරගන්න එක එක ඇත්්තක් පිදියට මේක තමයි අපි කිවේ රූපවේදනා සං්ඥා සංකර් විඤ්ඥාන පහක්‍රියාකාරිත්තය කියලා එතවට කෙනෙකුට කියන්න පුළුවන්කම තියෙනවා ඒ පිළිබඳ අපි ඔන්න දැන් දැනුමක් ලැබවාන රූපවේදනා සංඥා සංකාර විඤ්ඥාන පාගයන මෙන්න මෙහෙම එකක් එකල දැන් දැන ගත්තා එහෙම දැනගන අපි ඒක ඇත්ත කරගෙන දැන් ඒක ඇත්ත කරගෙන අපිහිතනවා හරි 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 මේ මොහොතක් මොහොතක් පාස මේ සලා හිතන තමයි ඇතිවෙන්නේ එහෙම නැත්තම් මේ රූපවේදධනා සංඥා සංකාර විඤ්ඥාන පහ තමයි ඇතිවෙන්න ඇතිවෙනකොටමකක්ද වෙන්නේ ඇහැරූපත් ඇති වෙනෝ කන සබ්දත් ඇති වෙන නාසේගන් දෙයක් ඇති වෙනෝ දිවරසයත් ඇති වෙනෝ හරි එහෙනම් ඇතිවෙලා ඒ මොහොති මේක නැති වෙනවා. ඔන්න ඔයෝගේ තැනකට ඇතිෙනවා. දැන් අපිමකක්ද කරන්නේ සලා එතන පිළිබඳ අවබෝධ කරගත්ත කිය වි්ඥාන දැනුමක් ඇති කරගත්ත කොමද මහොතක් පාස ඇතිවෙමින් නැතිවෙෙන ඉස්කන්ද පරම්පරාවක් තියනවා. මොහතක් මොහොතක් පාස ඇතිවෙමින් නැතිවන සලායතනික ක්‍රියාවලියක් තියෙනවායේගල තියෙන බවට ගත්තා. ඒ අරග නෆිමකද්ද කරන්න එහෙනම් මේ සලායතනික ක්‍රියාවලි අනත්‍යයි ස්තිරණෑ මේ දැන් ඇතිවුණ මේ නැතිවෙනවා කියලා? අර්ථකතනය කරගත්ත එනිසා ආනිත්‍යය විච්ච දෙයක් නිත්‍යෝ පවත්තන්ට බැරි දෙයක් එනම් මේ දුක් සහගත දෙයක් එනිසා මේ ආත්ම වසින් අල්ලගන්ට බෑගලන්න හිතාගත්තා මේ හිතාගත්ත මේ හිතාගැනීමනම් නෙවෙයි සලායතනික මුලාව අවබෝධ කර ගැනීම කියලා කියන්න අපි ැම් මොකද්ද කලේ සිතාගත්ත සිතාගැනීම ජීවිතය දරාගෙන් ඒ දරාගත්ත දරාගැනීම ජීවිතය ඇත්තකරගෙන ඒක තමයි ඇත්ත කියලා හිත හිතාඉන්න. ඇතිවෙමින් නැතිවෙන ඉස්කන්ධ පරම්පරාවක්. ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැතිවෙනවා. ඒ නිසා මේක මංකරගෙන මගේ කරගෙන වැඩක් නේ අනිත්‍යයි අස්තිරයි දුකයිගල හිහිත න්න. හැබයි ඒ දිහට කානීත්‍යය යස්තිරයි දුකයි කියල හිත හිතා ඉඳීමම තවත් ඔබේ මනෝවිඤ්ඥානයේ මුලාවක්. ඔබට තේරුනෑ ඒක ඇත්ත කරගත්ත භව ඔබ මොකකට අහුවෙලා කියලද. ඔබ මනසටයි දම්මවලටයි මනොවිඤ්ඥානයේ ක්‍රියාකාරිත්්‍ර මුලාවට බහුවෙලා. ද ඇත්ත වෙලා. ඒ කරගත්ත මං්ඥනාව ඇත්තකරගෙන මනස්සේ මුලාව බිඳගන්ට බැරුවේ මානසික මට්ටමින් ඔබ ධරමී විදිහට යම් මං්ඥනාවක පැටලෙලා. අපි මතකතබාගත යුතුයි ධර්මය කියයන්නේෙ කිසිම කලක මං්ඥනාවක් නෙවෙයි. දර මේකයන්නේ කිසිම කලක මෙසේ වෙනවාසේ වෙනවායේ කියලා නිගමනයක බැසගෙන දරාගත්තා වූ දෘෂ්ටියයක්ක් නෙවෙයි. දර මේකයන්න සියලු දුෘෂ්ටීින් ප්‍රහීන වෙන තැනක්. සියල්ලු දරාගැනීම් කණ්ඩනය වෙන තැනක් සියලු මතවේදයන්ගෙන් තොරවිච්ච දැක්මක්. මතයක් නෑ. දරාගැනීමක් නෑ. දෘෂ්ටියක් නෑ නිගමනයක් නෑ. බැස ගැනීමක් නෑ එල්බ ගැනීමක් නෑ නමුත් දැන් ඔබ මේ විදිහට දැනගත්තම මොහොතක් මහෝතක් පාසා සලා එත නැතිවෙමින් නැතිවෙනවා කියලා දෘෂ්ටියක බැහැලා ඒ දෘෂ්ටිය එල් බිලා ඒ දෘෂ්ටිය තුළ ඔබමකක්ද කරන්නේ ඒක දරාගෙන අතරමං වෙලා දරාගැනීමක් තුළ අතරමංවීමක් කිසි සේත්ම සලා එතනික මුලාව සිදනකොට සිද්ධ වෙන්නේ සියලු දරාම් ගැනීම් ප්‍රහිනවෙන්ටෝන. සියලු දුෘෂ්ටි ප්‍රහිනවෙන්ටෝන. සියලු මත කණ්ඩනේ වෙන්ටට වුවමනයි. දැන් එහිනම් ඔබ හොදට කල්පනා කල්ල බලන්ටකෝ. ඔබ හොදට මෙිනිෙහි කල්ල බලන්නකෝ. මේ මොහොතක් මොහොතක් පාසා රූපවේදනා සං්ඥා සංකාරය ඇතිවෙමින් නැතිවෙන්න බව, ඔබ මේ හිතලුවක් විදිහට මං්ඥනාවක් විදිහට දරාගෙන තියෙනවා. මේකට හේතුව තමයි අ නිතරම අපි කතා කරනවා වගේ සමුදය නිරෝධය කියන වචනදික ප්‍රබල්ල විදිහයට පටලව ගෙන. භානකතත්ත්වකට පත්වෙලා පුංචි වචනයේ අර්ථ දැක්වීම වැරදි විදිහට අල්ලා ගැනීම නිසා. නිරෝධය කියන වචනය පොඩි වුනාට අර්ථ දක්වා ගැනීම පටලවා ගත්තො සුළු පටු වැරදීමක් නෙ සුළුපටු දුෘෂ්ටියක නෙවෙයි බැහැගන්නේ. නිරෝධය කියන එකට නැතිවීම කියල අර්ථකථනය කරගත්තොත් පුදුමා කාරමුලාවකට පත් වෙනවා. ඇත්තටම නිරෝධෙය කියලා කියන්නේ නැතිවීම නෙවෙයි. නිරෝධය කියන්නේ ඇති නොවීම සමුද්දය ඇති නිරෝධය ඇති නොවීම සමුදේ හටගැනීම නිරෝධය හට නොගැනීම එහ නම් සකස්වීම සකස් නොවීම උදාවීම උදා නොවීම හටගැනීම නොහට ගැනීම ඇතිවීම ඇති නොවීම විදිහට අප අර්ථකථනය ක ගතියුත්. ඇතිවීමට හේතුව නිතරම පෙන්නන්නේ සමුදේයට හේතුව නං අවිද්‍යාව අ්‍ය නිරෝධ විච් තැනුඔන්න දැ ආයගන්ඩ හිතනව කෙනකුට අවිද්‍යාව නැති විච්ච තැනක කියෙල නෑ අවිද්‍යාව සකස් වෙන්නි නැති දැන. අවිද්‍යාව සකස්වෙඩි නැති දැන සංකාර් විඤ්ඥාන නාමරූප සලායතන පස්ස වේදනා තන්හා උපාධන භවජාති ජරාමරණයන්ගේ සකස්වීමක් කතා කරන්ටම බෑ. අවිද්‍යාව සකස් නොවන තැන එ අංග දොළහෙකි සිමංගයක් ගැන ප්‍රකාශයට පත් කළ නොහැකි. අවිද්‍යාව සකස් වෙන තැන. එ අංගදල හා කතා කරනවා ඇතිවීම කතා කරන්නටත් පුළුවන්ගේ අංගන්ගේ නැතිවීම කතා කරන්නටත් පුළුවන්. සංකාරවල ඇතිවීමත් පුළුවන් නැතිවීමත් පුළුවන්. විඤ්ඥානය කතා කරනවා කියන්නේම අවිද්‍යාවට සාපේක්ෂර. එම නම් අවිද්‍ය සහගත්ත දුෂ්ටියට මිසක සංකාර්යමුණ ගැහෙන්නේ සංකාරයට එහෙම නොවේ. අවිද්‍යාසාගත දුෘෂ්ටියට මිසක විඤ්ඥානය මුුණ ගැහෙන්නේ විඤ්ඥානයට එහෙ නොවේ. අවිද්‍යාසාගත දුෘෂ්ටියට මිසක නාමරූපය මුණ ගැහෙන්නේ නාම රූපයට එහෙම නෙවෙයි. දැමු මේ කියනකොට හිතෙන්න පුළන් මේ මොන මං්්‍යමදද කතා කරන්නේ කියලා. නමුත් අපි පැහැදිලිව තේරුම් ගම. ඒ කාරණාව අපි පැහැදිලිව තේරුම් ගන්න තාක්කල්තේරුම් නොගන්නා තාක්කල් අපිට ධර්ම අභිසමය කරන්නට පුළුවන්කමක් නෑ. අවිද්‍යාසාගත දුෘෂ්ටියට මයි එහෙමනන් සංකාර විඤ්ඥාන නාමරූප සලාහිතන පස්සු වේදනා කියන ටික මුණ ගැහෙන්නේ. එහෙම නැතුව ඉස්පරසට ස්පරසි මුණ ගැහෙන්න සලා යතනයන්ට සලා යත නෙමුණ ගැහිල නෑ එහෙම කියනට කෙනකුට ඉතෙන්ට පුළුවන් මේක නම් මට තේරෙන්නේ නෑ මේක නම් කියන් විශ්වාස කරන්ට බෑ මෙම කද්ද මේ කියන්නේ කියලා අපි නිතර්රම වගේ ගන්න සරල උපමාව මැති මේක තීරුන් ගන්ට දැම් මෙන්න මෙහෙම අපි අප්පුඩි අගගාම මේ දකුණුුවත වං අතයකුතු කළ අප්පුඩියගහා එතකොට අපි අර්ථකථනය කරගන්න හොවා ක්‍රියාවලිය සිද්ධ වුණ නිසයි අප්පු ඩිහඬ එලියටාවේ කියලා මොකක්ද ක්‍රියල දකුණු අත වං අ එකතු කරා දකුණු අත වං අත එකතු කලා අපපුඩිය ගැහුවා ඒ ක්‍රියාවලයක් නැත්තාම් අප්පු ඩිහන් එලියටෙන්නේ නෑ තමයි ලෝක විවාහාර තර්කය ඕක තමි හේතුඵල දහම් විදිහට අපි සම්මතයේ විවහර කරන්නමකදද දකුණුවතයි වං අතයි හේතුවෙලා දකුණුුවත ප්‍රත්තිය කරගෙන වං අත ප්‍රත්තිය කරගෙන් ඒ දෙකේ ස්පර්සය නිසාමකක්ද සද්දේලියඩවා බලන්නො අපි ඇහැර ූපිටත්වයකනෙ දන්නේ ඇහැ ප්‍රත්තිය කරගෙන ප්‍රතිය කරගෙන් ඇහැ රූපය ස්පර්සවීම නිසා පැනීම සිද්ධ වනා ඒ කන ප්‍රතිය කරගෙන් සබ්දය ප්‍රත්තිය කරගෙන් කන සබ්දය ස් පරසය නිසා ඇහීම සිද්ධ වනා නාසේ ප්‍රත්තිය කරගෙන ගම්දය ප්‍රත්තිය කරගෙන නාසේ ගන්ධී ස්පරසිය නිසා දැනීම සිද්ධ වුණා දිවප්‍රත්තිය කරගෙන රසේ ප්‍රත්තිය කරගෙන දිවරසය ඉස්පරසිෙන් නිසා දැනීම සිද්ධ වුණා කය ප්‍රත්තිය කරගෙන ඉස්පරසය ප්‍රත්තිය කරගෙන එනත්ම් පොට්ටක් බේ ප්‍රත්තිය කරගෙන කය පොට්ටබ් බේ ස්පරසියෙන් නිසා දැනගැනීම සිද්ධ කලා යට දකුණුවත ප්‍රත්තිය කරගෙන වං අත ප්‍රත්තිය කරගෙන දකුණුවත වං අතේ මකද ඉස්පරසෙන් නිසා මොකක් වුණාද ඇසීම සිද්ධ වුණ. ඕකට අපි කියනවා හිතලුව කියලා ඕකට අපි කියනවා මං්්‍යතී මං්‍යනාව අපි දැනගත්ත ස්වභාවය අපි දැනගත්ත ස්වභාවය අප දැනගත්ත ස්වභාවය අපි දැනගත්ත ස්වභභාවය නොයි මෙතන වැදගත්වෙන්නේ මොකක්ද මෙතන වැදගත්වෙන්නේ ක්‍රියාවලිය පිළිබන්ධ තේරුම් ගැනීම ක්‍රියලිය පිළිබන්ඳව තේරුන්ග කෙනකොට හිතෙන්න පුළුවන් පණ ඇති සත්වයගේ මකදද දකුණුවතේ වං අතේ හෙල්වීම නැත්තාම් ක්‍රියාවලියක් ඇත්තෙමන පරම භෞතිකවාදියකුට හිමිතෙනවා. නමුත් අපිඒ වාදයේ පැත්තක තියලා ක්‍රියාවලිය පැත්තෙන් බලම් එක ැන මට තේරෙන පැත්තෙන් ෙවේ දැන්ඟ අපිමේ බලඩ යන්න කොයි පැත්තෙෙන්ද ක්‍රියාවලිය පැත්තෙන්. දැන් ඒ දකුණුවත වංගත් ඉස්පරස කල්ල සබ්දය සකස්වීමේ ක්‍රියාවලිය පිළිබඳ අඳුනගත්තෙ කව්ද තමන්? හඳත් එසත් තමන් හඳුන ගත්ත පැත්තේ ඉදලා නෙවේ අපි මේ බලන්ට කියන්නේ ක්‍රියාවලිය පැත්ේ ඉඳලා මකක් පැත් ඉදලාද ක්‍රියාවලී පැත් ඉදලා අපි හිතමු දැන්වන්න අපපු ඩි හඬ මුලින්ම ගම අපම ගත්ද අපපුඩිහඩ අපපුඩි හඩට අප්පු ඩිහඩ මුණගහෙනවාද එහෙම නිකං හිත ලබලට අප්පුඩි හට අපපුඩිහට මුණ ගැහෙනවාද අප්පුඩිහට මුණ ගැහවුණේ අපිට ද අපපු ිහන්ටද අපපුඩිහ අපිට මුණ ගැවුණන මිසක අපපුඩිහට අපපුඩිහට මුණ ගැවුණේ අපපු ඩිහට දන්නවද අනේ මං අපපු ඩිය කියලා මන්තමයි අප්පු ඩියා ම් මන්තම අපපුොඩි මුදහන්සේ එයා හෙම දන්නවාද දන්නේ නෑනේ එනම් අපපුඩපුුඩියයාගෙන හඳු නන්නේ නෑ එහම් එයා එයා ගැන දන්නේ නැත්තම් එයා දන්නවා හැදිච්ච විදිහක් ගැන එයාට එයාව මුණගැහෙන්නේ නැතිකොට එයාට හැදිච්ච විදිහක් මුණ ගැහෙනවද නැන? යාට හැදිච්ච විදිහක් මන ගෙන්නේ එයාට එයා සකස් සිච්චි විදිහමුණ ගැහිලා නමුත් අපපුඩියයා පුද්ජලයක් නම් අප්පුඩියා පුද්ජලය කළ හිතට එයා දැන් අපඩි මුද්‍යන්සේ කළ හිතට දැන් අපපුඩි මුදාන්සේ මමත්වය දරාගත්තා දැන් අපඩි මුද්‍යයාාන්සේට කතා කරන්න පුළුවන් කෙල හිතන්ට. නමුත් මේ අප්ඩි මුද්‍යයාන්සේයට කතා කරන්ට නං අපඩි මුදයාන්සේ බිහිවැ්ඩෝ නිද නැද්ද. අපොඩි මුද්‍යාන්සේ එළියටෙන්න්න පැ අපඩි දියන්සට කතා කරන්නට නේද. ඔන්න. අප්පුඩි මුද්‍යාන්සේ දැම්මකක්ද කරන්නේ. තමන්? අපපුඩිය ඇති ච්චත නම ඔන්න පොඩිමුදහන්සේ කතා කරන මොකක් ගැනද තමන් ගැන මොකක් ගැනද තමන් ගැන තමන් හදිචි විදිහ ගැන කතා කරන ඔයා ද. බලනෝ. මං කොහේ න්දලදාවේ එයා බලනෝ එයාට හම්බේ නොකක්ද මම මේ ඇවිල්ල තියන මේ දකුණු අතයි වං අතයි දෙක? ඉස්පර්ශ කරලා මං හැදුනා කියලා අප ඩිමුදයාන්සිේ දැම්මකක්ද කරන්නේ තමන් හැදිච්ච ක්‍රියාවලිය ගැන අදහසක් ප්‍රකාශයට පත් කරනවා නමුත් ඇත්තටම ඒ ප්‍රකාසයට පත් කළේ අප ඩිමුදියන්සේ නැමැති පුද්ජල භාවේ මිසක අපපු ඩිහඩ නෙවෙයින අපපු ඩි හඬට පුද්ජලභාවේ තවරුවොත් ද නැද්ද අපපු ඩිහඩ ඇතුළු අප්පු ඩිහඬය සකස්වීමේ ක්‍රියාවලිය මුණ ගැහෙන්නේ. අප්පු ඩිහඬට පුද්ජලභාවේ තවරලා ආරෝපණය කළොත් තමන්ට තමාව සහ තමන් සකස්වීමේ ක්‍රියාවලිය මුණ ගැහෙනවා. ඒ විතරක් නෙවෙේ තමන් ඇතිවෙලා ඇතිවිච්ච තනව නැතිවෙන බවත් දෙන ගන්න මන් ඇති වෙලා අ අප්පුඩිියන්ට ඇති වුණා නැතිවෙනවද න දේශනකෙන් නැතිවෙන බව දැනගන්න මේ අපි දැනගන්න වගේ අප්පුඩියත් දැනගන්න දැන් ඇත්තටම දකුණ අත ඇතුළ ඉඳලත් අප්පුඩියාවේ නෑ එයා දන්නවා වංගත ඇතුල ඉඳලත් ආවෙන ඒ නිසා එයාටදැන් ක්‍රියාවලි ඇත්ත වෙනවෙයි දකුණුුවතින් ආවෙත් නෑ මං හැබැයි වං අතෙන් ආවිට නෑ මේ ක්‍රියාවලිය නිසා මං බිහි වුණ ය එහෙම ඉතා ගත්තා ක්‍රියාවල නිසා මං බිහි වුනා ක්‍රියාවලිය නැත්තම් මගේ බිහිවීමක් හනම් ක්‍රියාවලියෙන් මං බිහි වුනා ක්‍රියාවලේ නැතිවෙන කොට මන් නැතිනා එහෙනම් ඇති වෙනවා නැති වෙනවා ස්පරසය නිසා ඇති වෙනවා ඇති විච්චසනකේම ඉස්පරසය නැතිවෙනකොට නැතිවෙනවා කල ඔන්න එයා හිතා ගත්තා න්න ය ක්‍රියාවලිය පිළිබඳ දැනගත්ත විදි ආයතන ක්‍රියාවලිය පිළිබඳ එයා දැනගත්ත විදිහනේ දේ. ඒ නිසා යා තේරුන් ගත්තදැ මෝතක් මෝතක් පාසා ඇතිවෙමින් නැති වෙනවා ඇතිවිට කොහෙවත් ඉඳලාවෙන කොහෙටවත් යන්නේ නෑ නමුත් මෝතක් මෝතක් පාසා ඉස්පර්ෂ ප්‍රත්තියෙන් උපදිනවා ස්පාර්ස ප්‍රත්තියෙන් උපදීපදීමකක් වෙනවාද පදීපදී නැති වෙන යිපදීපදී නැතිවෙනවා. එහනම් මේ ක්‍රියාත්මක වෙන්නේ ඇතිවෙමින් නැතිවෙන නාමරූප පරම්පරාවක්. මෙන මේ විදිහට ආයතන පිළිබඳ යම් කෙනෙක් අවබෝධ කරනවා. නමුත් ඒ අවබෝධය විඤ්ඥාණයෙන් කරගත්ත අවබෝධයක්. එ අප්පඩි මුදාන්සේගේ අවබෝධය මිසක, අපඩි මුද්‍යාන්සේ නැමැති නිත්‍ය වූ සුකවූ ආත්ම වූ පුද්ජලයාගේ අනිත්‍ය දැකීම මිසක. අනාත්මය දැකීම මිසක දුක දැකීම මිසක. අපඩි මුද්‍යන්සේ නැමැති පුද්ජලයාගේ සලාහිතනික අවබහෝදය මිසක පටිච්ච සමුපන්න අවබෝධය නන් නොවේ. දැංහෙනම්, ඇත්තම කතාව අප්පුඩියට අපපුඩිය මුණ ගැහෙනවාද. නෑ අප්පුඩියට අප්පුඩිය මුණ ගැහෙන්නෑ. එහෙනම් අප්පුඩියට අප්පුඩිය තමම් මුණගැහෙන තමන් හද අප ක්‍රියාවලියක් ගෙන යාට කතා කරන්නට අවස්ථාව ලැබෙනවද. ක්‍රියාවලයක්ක් ගෙන කතා කරන්න අවස්ථාවක් ලැබෙන්නෙම ලැබෙන්නේෙම නෑ. ඇතරම ලැබෙන්නම . එහටම් ඇත්තම කතාව අප්පු ඩිහඬට අප්පු ඩිහඬ මුණගැහිලත් නෑ ඉස්පරසය මුණ ගැහිලත් නෑ දකුණු අත වං අත මුණ ගැහිලත් . ඒ වගේීම තමායේ. පැනීමේ ක්‍රියාවලියයට පැනීම මුණ ගැහිලා තියෙනවද නැද්ද. පැනීමේ ක්‍රියාවලයට පැනීම මුණ ගැහිලත් නෑ ඇහැ මුණ ගෙහිලත් නෑ රූප මුණගහිලත් නෑ ඇහ මේ ක්‍රියාවලියට කණ මුණගෙහිලත් නෑ සද්‍ය මුණගෙහිලත් නෑ ක්‍රියාවලිය මුණ ගැහිලත් නෑ. එහනම් පනීමේ ක්‍රියාවලියයට පැනීමවත් ඇහ මේ ක්‍රියාවලියට ඇහීමවත් දැනීමේ ක්‍රියාවලියට දැනීමවත් දැන ගැනීමේ ක්‍රියාවලියට දැනගැනීමත් මුණගෙහිල නම් පැෙනීමට පැෙනීම මුණගැහු නැත්තන් ක්‍රියාවලියක් මුණගැහෙන්නේ නෑහැ නමුත් දැම්මකද්ද වෙලා තියෙන්නේ. පේනවා කියෙන සිද්ධිය මැදට පැනල තියෙනවා සක්කාය දුෘෂ්ටිය මමත්වය. එ මමත්වය අපිට පොඩි අප්පු හාමි වෙන්ට පුළුවන් ඩිගිරි මැික වෙන්ට පුළුවන් අප පොඩි මුද්‍යයාන්සේ වගේ දැම් මැදට පැන්න මමත්වය මකදද කරන්නේ. අම් මට වේන්නේ පෙන්නේ ඇැ රූපිස් පර්ස කරලායි පේෙන්න්නේ කියන මං්‍යනාව කරගන්න අද නැද්ද සිතා ගැනීම කරගන්න අද නැද්ද ඒනඟ බොහොදට හිතල බලන්ට ඇහැ පිළිබඳව දැනගන්න සිතින් රූපය පිළිබඳව දැනගන්න සිතිින් සිතලා ක්‍රියාවලිය පිළිබඳව දැනගන්නේ සිතින් සිතලා ඒකට අපි කියනවම කදද මං්්‍යනා කරගන්න මඥනා කරගන්නවා කියන සිතාගන්නවා ඒ හිතා ගත්ත ලෝකෙ ඇත්ත කරගෙන දැම්මකද කරන්නේ ඒකට දැන් අපි යහු වෙලා පිහිතනවා ඇත්තමහි මේ වෙලා වේ හැට රූපිස් පරස වෙලා පෙනුනා ඇත්තම කතාව වැලුවොත් පෙනවා කියන දී අනාත්මයි පෙනීමට පිෙනීම මුණ ගැහිලා නෑ වා කියලා පිහිතන බවක් න වේදමිදී ඇහෙනවා කියල හිතන වනමේද? එනම් හොදයට කල්පනා කල්ල බලන්ට සලායතනික ක්‍රියාවලියය සමුදයවෙන්නේ ඇති බවට මන ගැහෙන්නේ කටද පුජ්ජල භාාවේ නැමිති දෘෂ්ටියට පුද්ජල භාව නැමති දදුෂ්ටිට කෙනකුට එරන් සලායතනික ක්‍රියාවලි මෙන්න මේ විදිහයට සිද්ධ වන ක්‍රියාවලියක්ච කියල තේරුම් ගන්නේ කවුද. සලා එතිනික ක්‍රියාවලිය අනාත්ම විච්ච ක්‍රියාවලිය. එරම් සලායතනික ක්‍රියාවලිය ක්‍රියාවලියට හම්බෙන්නේ නෑනේද. හම්බෙන්නේ නෑ. ඒනම් ඇති බවට ගන්ටම බැරි දෙයක් තමයි මේ ඇති බවට ගන්නේ. හරියට, මිරිංගුව කොතනකොවත් තිබිලා නැත්ති දෙයක් නමුත් අහවල්තැන තියෙනවා කියලා ගන්නවාගේ. මිරිගුවය වතුර තිබිලාමනෑ නමුත් අහවල් තැන මිරිංගිය වතුර තිබිලා තියෙනවා කියලා ගන්නවාගේමකත් ද අපි ගන්නේ. ක්‍රියාවලියට ආවල් විදිහට පේනවා. පෙනීමේ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා ඒකට පේනවා. ඇහි මේ ක්‍රියාවලයක් අහවලා තුළ සිද්ධ වෙන අහවල්තැන සිද්ධ වෙනවා එයාට පේනවා දැන් අපි මෙන්න මේ දුෘෂ්ටියට අහුවෙලා එහෙනම් ඇත්තටම මෙතන තියන්නේ මේ සලායතනික ක්‍රියාවලිය හම්බෙන්න කාටද අවිද්‍යා සහගත දුෘෂ්ටි්ට මොකක්ද අවිද්‍යා සගත දුෘෂ්ටිය සක්කායි දිට්ටිය මූලික කරගෙන පැනවෙන්නේ. සක්කායි දිිට්ටියකව මකද? මේ ක්‍රියාවලිය මමත්වෙන් දරාගත්ත දරා ගැනීම. මෙන්න මෙහෙම හැතියනව අරූපෙතියෙනවා ඒක ඉස්පරස වෙලා පේනවා කියල කවුද කිව්ේ. ක්‍රියාවලේදි කිව්වේ තමන්ගේ සිතෙන්ද මේ ක්‍රියාවලිය පැනෙවවේ කල්පනා කළවලන්ට තමන්ගේ විඤ්ඥානිික දැනුම් පරාසය. ඔබ එහෙම නම් මොහොතකට අතීතයේ සිට මේ දක්ක ඔබට තිබුණු දැනුම කක දැම. කළල ැම කෙ තටකෝ එසි අල්ල මැකුණ කියල හිතන්ට කිසිම මතකයක් ඔබට නෑ කලගත්ත දැම් මේ සිද්ධ වෙන දැනගැනීම ක්‍රියාවලියයක් පනවන්ට බෑ කෙනෙක්ග කියලා පනවන්ට බෑ දෙයක් කියල පනවන්ට බෑ දැනගත්ත දැනගැනීමම ඔබට මොකක් කලාද මිරිගුවක් කලාද ඇත්තටම සිද්ධ වනු ක්‍රියාවලයක් මමත්තයම් පටලෝ ගෙන ත්තටම සිදුවනු ක්‍රියාවලයක් මමත්වෙන් පටලවා ගෙන එ පටලවා ගත්ත පටලවා ගැනීම ලිහාගන්ට බැරිවමකක්ද කරන්නේ පුද්දුම විදිහට ඔබේ ඇතුලේ දුවනවා 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 ඉවරයක් නෑ දැන් ඔබට මුළු ලෝකෙම ඇත්ත වෙලා හැබයි ඔබට තේලුුණේ නෑ මේ මුළු ලෝකෙම අපිට පෙන්නන්නේ මේ මායාකාරී සිත මූලික කරගෙන මේ විංජානමයාාව ඇතුළ බවාපිට තියෙරුම් ගන්නට හැකියාව ලැබුණි නෑ ය නිසා සලායතනික ක්‍රියාවලියයක් ඔබට ඇත්තක් බවට පත්වෙලා මිරිංගුවහි ක්‍රියාවලිය වතුර තියන බවට පෙන්නනවා වගේ සලායතනික ක්‍රියාවලිය ඔබට මොකක් පෙන්න්නනවාද ඇහ තියන බවට රූපය තියන බවට කනක් තියන බවට සදධි තියන බවට පෙන්න්නනවා පෙන්නන දේ මමත්තයෙන් තුරළලු කරගෙන ද වනම්. එනම්. ඇත්තටම නිරෝධය කියල කියන්නේ මේ ඇති විච්ච බවට තියෙන දුෂ්ටි අවබෝධ කිරීම. එම නැත්තම්. නිරෝධය කල කියන්නේ ඇති විච්චදේ ඇතිකරම නෙවි. එලා ඇත්තටම මෙතන සලායතනික ක්‍රියාවලිය සමුදේ වෙන්නේ ක්‍රියාවලියයට ද, නැත්තම් විඥ්ඥාණිකව ගත්ත දෘෂ්ටිගත්ත මමත්වයටද. විඥානිකව පහළ වෙන දුෂ්ටිගත මමත්වයට. එනම් සලායතිනික ක්‍රියාවලිය හට ගෙනම නෑ කියලයි අපිට කියන්ට වෙන්නේ. හට ගත්ත බවට තියෙන්නෙමකක්ද. දෂ්ටියක්. ඒ නිසයි අපිට මේ රූපය, පෙනපිඩක් වේදනාව දියපුුබුලක් සං්ඥාව මිරිංගවක් සංකාරය කෙහෙල් කඳක් විඤ්ඥානය මායාවක් කියල භාග්‍යවතුන් වහන්සේමි රූප වේදනා සංඥා සංකාර විඤ්ඥාන පහුපමා කළ පෙන්ව. එහනම් ඇති බවට පෙන්නන නමුත් ඇතිදිච්ච තැනක් ප්‍රකාසයට පත් කළ නොහැකි ඇති විච්ච තැන මුලාවෙන් ප්‍රකාසයට පත්කොට මමත්තුවයෙන් තුරුල්ලු කොටගෙන යන අවිද්‍යා සගත දෘෂ්ටියාාලයක් බවහොඳයට මතක තියාගන්ට. ඒ දෘෂ්ටි මායාාව ඇතුලි පැටලෙමින් හරයක් නැති ගමනක් තුළ දුවන බවහොඳයට මතක තියාගන්ට. මෙන්න මේකට අපි කියනවා සලායතනික මුලාව පි බඳවෝදධි පපත්තිවීම. න ට පැහැදිල්ලි ෙන්ටෝන කෙනෙක්කින්දගන ලෝක අදදැකී මක් ලබනුවන් නෙවෙයි අනාත්ම අනිත්‍ය වුණු අස්තිරවුණු අනාත්මයක යමකදද පුද්ජලයෙක් විසින් සිද්ධ නොකරෙන අනිත්‍යවුණු කිවමකදද නිත්‍යව ස්තිරව යම්තැනක සිද්දු නොවනු මුලා සහගතු ක්‍රියාවල යක් ම් මායා සහගතූ ක්‍රියාවලියයක් කොහෙන්ද පනවන්නේ කෞුදු මායාකාරයමක පණවල දෙන. අර අප්පුඩ මුදහන්සේ වගේ ඔබ තුළෙඉන්න පුද්ජල මුදහන්සේ එ රම්වැනිි කඩින්ගිරි මැනිි හරි අලුත් නමක් කරිවෙන්ට්‍ර පුළුවන් එයා මොකදද කරන්නේ ඔබට ක්‍රියාවලි මුණ ගස්සනවා ඔබ නැමැති පුද්ජලයාාව සකස් කරලා මුද්‍යන්සේව සකස් කරල ක්‍රියාවලිය හද හදාමකදද කරන්නේ ලෝක ඇති බවට පෙන්න්න නවා ඔබට කවදාකවත් ලෝකයේ මුලාවසිදගන්ට බෑය මුදයාන්සේව ඉන්නකා එනිසාය මුද්‍යන්සයව අඳුරගන්ට ඒ දෘෂ්ටියක්්බවදකින්ටය දෘෂ්ටියෙන් සකස් කරන සලායතනික ක්‍රියාවලේ මුලාව අවබෝධ කරගන්න මුලා අවබොෝධද වෙන්ට වෙන්ට්‍ර අපිට මොකද වෙන්නේ. ලෝකෙ අතාර්ථය තියරෙනවා. එහෙනම් මේ ක්‍රියාවලියක් තිබිලාම නැති තැනක ක්‍රියාවලියක් පෙන්නනවා. ක්‍රියාවලියකට ක්‍රියාවලිය මුණගැහිච්චම නැතිතැන පුද්ජල භාවේ ඉඳගෙන ක්‍රියාවලිය පණවනවා. මෙ පණවාගත් මාආකාරයේ සලා එතනික ක්‍රියාවලිය ඇතුළේ පුද්ජල භාවය ආරූඩ කරගනිවෙන් දෘෂ්ටි මායාාවක් තුළ ගණුදිනු සිද්ධ කරනවා මේ ගණුදිනු ඇතුළි පුද්ධම විදිරාසරණ වෙලා අතර මංවෙලා අවිද්‍යා සහගත සසර නැමැති දෘෂ්ටී හිරවෙලා පැටලිලා. එහමනම් මේ දෘෂ්ටිමායාව සිදගෙන උතුන් ධර්මාභිසමය පිනිස්සමා පි අද දවසයේ සාකච්ඡා කරගන්නට යෙදනා වූ ධර්ම කාරණාවන් තම තමන්ගේ ජීවිත තුළට එකතු කරගන්නටුවමනයි. තම තමන් ප්‍රායෝගිකහොම තම තමන්ගේ සලායතනික අත්දැකීම කියන්න මුදයාන්සේ ඉඳලා අදදැකීමක් විදිහට පෙන්නන සලායතනික අදදැකීම නුවනින් දකිින්ට ඕන එකන මිරිංගවේ වතුර පිළිබඳ නුවනින් දකිින්ටඕොන වතුර හිස්කරන්ටුවමනනෑ. වතුළට බයිවෙන්ටුවමනත් නෑ වතුර ඉවත් කරටුව මනත් නෑ වතුර වෙනුවෙන් කේන්ති ග්ටුවමනත් නෑ වතුර වෙනුවෙන් අනේනියමයි සීතලයි නාට පුළුවන් කියන තන මුලාවෙන්ටුව මනත්නෑ. ඒ හැලන ගැටන මුලාවෙන ස්වභාවේ අවබෝධ කරගත යුතුයි. අවබෝධ කරගෙන තියන දේට මං ඇලෙන් නැතුව ගටෙන් නැතුව මුලාවෙන්න නැතු ඉන්නවා කියෙන දෂ්ටියහ බැහැගෙන් හරියන්නේ නෑ. ඇලෙන්ට ගැටෙන්ට මුලාවෙන්ට ඇත්තටම ද. නැති තැනක තියෙන බවට පෙන්නන බව ප්‍රචඥාවෙන් අවබෝධ කරගත යුතුයි. ඒයි අවබෝධය කලගන්න. දැන් අපි ෝක පටලවගත්ත යයි ඇහෙන් රූප දැකේ රූප කෙරෙහි නොයලුණු සේක නොගැටුණු සේක මුලා නොවුණු සේකයකෙන වචනය අපි වැරදි විදිහයට පටලොව ගත්තා. අපි හිතුව මේ කියන්නෙත් තිය නැහෙන් තියෙන රූපය දැකලා මේ පුද්ලයා ඒකට ඇලෙන් නැතුව ැටෙන් නැව මුලාවෙන්නෙන් නැතුව නිවන්ද දක්කා කියලා එම නෙවෙයි මොකක්ද මේ කිවේ ඇහැන් රූප දකිනවා කියනදේ මොකක් කලාද අවබෝධ කලා එක මුලා අවබෝධ කලා එක මුලා අවබෝධ කරාම ඇලෙන්ට දෙයක් නැතිවේ නවා පුද්ජලබභා විදුරුවේ නවා ගැටෙන්න දෙයක් නැතිවේ නවා එතකොට මුලාව සංසි දෙෙනවා ඇලෙහීමෙන් තොර ගැටීමෙන් තුර මුලාවෙන් තුර නිවීම සක්සත් වෙනවා කාටද. අපඩි මුද්‍යන්සටද. නෑ අපඩි මුද්‍යාන්සේ නැමැති දුෘෂ්ටිය දුරුවෙනකොට දුෘෂ්ටියෙන් ආපු පෙලීම අසහනය දුරුවෙනවා සැනසීම කියන්නේ කෙනෙක් ලබන යමක් නොවේ. නිවීම කියන්නේ කෙනෙක් ලබන යමක් නොවේ නිවීමට අපිට අර්ථකතනයක් දෙන්නට බෑ. එනිසා මෙන්න මේ දෘෂ්ටි මතවාදයන් බිඳගෙන සලා එතනික මුලා අවබොහොද කරගනිමෙන් තුන් ධර්ම අබිස්සමයේ පිනිස්සව මේ ධර්ම දේශනාමයේ පින්කාම හේතු කරගනිත්වා උපනිශ්‍ර කරගනිත්වා උපකාරක ධර්මයක් බවට පත් කරගනිත්වා කියෙනා සිරවාදය සිද්ධ කරනවා මේ ධර්මදේශනාව ප්‍රඥානාලිකාවතුලින් ප්‍රචාරයකිරීම සඳහා කුරු නෑගල රිදීගම දෙල් විට පදිංචි WD කලයානී රජරී මෑැණියන් සහ එතුමියගේ පපුතු නුවන්ව වෙන ඔස්ට්‍රේලියාවේ පදිංචි වෛද්‍යMDCRේ නාරත්න මහතා සැද හැති දායකත්ය දරාගෙන කටයතු සිද්ධ කරු ලැබවා වෛදMDේ නාරත්ඥයනායගේ පියානන් වුවද WD කල්යානී රංජනී මහත්මියගේ ස්වාමි පුරෂයාවන දෙදස් හතේ ජනවාරී විසිහහි දින පරලෝසැපත්වන්නට යෙදුණු MMD ආර්යසිංහ මහතාටත් ඩ්MD කල්යානී රංජනී මහත්මියගේ පියාණන් වන දස්හයේ ඔක්තෝම්බර් දාහතර දින පරලෝසැපත්වන්නට යෙදුු WMD සෙනවිරත්න මහතාටත් මෑණියන් වන දෙදස් දාසේ දෙසැම්බර් දාසය වන දින පරලෝසැපත්වන් A එන්සෝ මහත්මියයට W කල්්‍යයානිි රංජනී මහත්මියගේ මාමන්්ඩිය වූ පරලෝ සැපත් MD ලක්ස්මා මහත් මාටත් නැන්දෙනිය වූ GG පෙතගී මහත්මියත් ඇතුළුව පරලෝ සැපත් වන්නට යෙදුණු වර්ග පරම්පරාගත සියලූම ඥාතීන්ට උතුන් ධර්මදානමිය කුසලානි සංසයන් අනුමෝදන් විත්වා භවගමන සුකිසුවපත් භාවයට පත්යත්වා වහ වහාමික්ම භවයකදීම. කල්්‍යයානමි රාශ්්‍රයෙන් නමා මහා නිවනින් සැනසීම ලබත්වා කෙනසිරවාදය සිද්ධකරනවා. ඒවාගේම වෛද්‍ය MDDC සේනාරත්න මහතාගේ බිරිඳ සහ දරුවන් දෙදනාටත් එතුමාගේ නැගෙනිය සැමියා දරුවන් තිදනාට සහ WD කල්යාානී රංජිනී මෑණියන්ටත් තමතමන් කලාක්සේම මේ පින් අනුමෝදන් විත්තා, නිදුක් නීරෝගීසූ පත්්භාවි ්චිරජීවනය සැළසිත්තා. වහවහාම ධර්මාභිසමී විත්වා කෙනසිරවාදය සිද්ධ කරනොයයි වගේම. ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට මත් නිරෝගීසූ පත්වාම ධර්මාභි සමයත් විත්හාකිෙනසිරවාදයන් සිද්ධ කරනවා. හැම දෙනාටම ධර්මාභිසමයම විත්වා යහපතක්විත්තා. සුකීහෝතු අභිවාදන සීලිස්ස නිච්චං අධ්‍යාපචායිනෝ චත්තාරෝ දම්මාාවඩ්ඩන්ති ආයුුව වු සුකම්බලම් ආයුරහා රෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේ වච්චේ අතෝ නිබ්භාන සම්පත්ති ඉමිනාහාතියේ සමිජ්ජතු රාකක්හයෝ නිප්පානන්